සංසේචනය කියන වචනය අහලා ඇති. අපි දන්නේ මොකද්ද සංසේචනය කියන්නේ කියන එක. එහෙනම් දැන් ඉගෙන ගමු මොකද්ද සංසේචනය කියන්නේ කියන එක. හරි. සංසේචනය කියන්නේ මෙච්චරයි. සරලව කියවුවොත් මෙහෙමයි. හරි. ඩිම්බයක න්‍යෂ්ටියයි හරි ඩිම්බයක න්‍යෂ්ටියයි ඩිම්බයක න්‍යෂ්ටියයි අර පරාග කණිකාවේ තියෙන න්‍යෂ්ටියයි එකට එකතු වෙලා යුක්තාණුව කියන තනි සෛලය හදන එක තමයි පුතේ අපි කියන්නේ සංසේචනය කියලා සංසේචනය කියලා ඔන්න තියනවා මේ තියෙන්නේ පරාග කණිකාවක් හරි ඒ කියන්නේ පූමාංගී ජන්මාණු සෛලය පූමාංගී ජන්මාණු සෛලය පිරිමි සෛලය ඒකේ තියෙනවා පුතේ න්‍යෂ්ටියක් ඔන්න මැද මේ අඳින්නේ න්‍යෂ්ටිය හරි අන්න ඒ න්‍යෂ්ටියයි මෙන්න තියෙනවා ඩිම්බයක් හරි ඒ කියන්නේ ජායාංගයේ ඩිම්බ කෝෂයේ ඇස්සේ තියෙන ඩිම්බයක් රයිට් මෙන්න තියෙනවා ඩිම්බේ න්‍යෂ්ටිය මෙන්න මේ න්‍යෂ්ටි දෙක එකට එකතු වෙලා පුතේ තනි සෛලයක් හදන එයාගේ නම තමයි යුක්තාණුව කියන තනි සෛලය හදන ඔන්න ඕකට තමයි අපි කියන්නේ සංසේචනය කියලා සංසේචනය කියලා හරි දැන් මේක මානව සංසේචනයට පොඩ්ඩක් ඇප්ලයි කරලා පෙන්වන්නද ඔයාලට ඒ කියන්නේ අපේ සංසේචනයට ශුක්‍රාණුවක න්‍යෂ්ටියයි ඩිම්බයක න්‍යෂ්ටියයි එකට එකතු වෙලා යුක්තාණුව කියන තනි සෛලය හදනවා පුතේ ඒකට අපි කියනවා සංසේචනය කියලා සංසේචනය කියලා කියනවා හරි හරි එහෙනම් දැන් අපි මේ ශාකවල ප්‍රජන්නයනේ කතා කරන්නේ එහෙනම් ශාකවල සංසේචනය මේ බලන්න පුතේ ජායාංගයේ තුල ඇති පුංජන්මාණුව කියලා කියන්නේ පරාග කණිකාව එහෙම නැත්නම් පුරුෂ ප්‍රජනක සෛලය හරි පුංජන්මාණුව ඩිම්බය තුල වූ ඩිම්බයස්සේ තියෙන sorry ඩිම්බයස්සේ නෙමෙයි ඩිම්බ කෝෂයේ තුල වූ ඩිම්බය සමග සංයෝජනය වෙනවා කියන්නේ එකතු වෙනවා එකතු වෙලා යුක්තාණුව සෑදෙන අතර මෙම සංසිද්ධිය සංසේචනයේ ලෙස හැඳින්වේ හරි සරලව කිව්වොත් පුංජන්මාණුවයි ඩිම්බයයි එකතු වෙලා යුක්තාණුව හදන වැඩේ සංසේචනය පුංජන්මාණුවයි ඩිම්බයයි සංයෝජනය වෙලා එහෙම නැත්නම් එකතු වෙලා යුක්තාණුව කියන තනි සෛලය හදනවා අන්න සංසේචනය හරි මෙහෙම කියන්නත් පුළුවන් පුංජන්මාණුවයි ජායාජන්මාණුවයි එකතු වෙලා යුක්තාණුව කියන තනි සෛලය හදන එක සංසේචනය කියලා කියන්න පුළුවන් හරි ජායාජන්මාණුව කියලා කියන්නේ ඩිම්බයට හරි ඩිම්බයට තමයි කියන්නේ හරි මේ උඩ කැලිබල් ටිකක් තියෙනවා ඒ ටික විසඳගෙන යන්න හරි දැන් මෙහෙම එකක් තියෙනවානේ දැන් ඩිම්බය ගාවට යන්න ඕන පුංජන්මාණු අර කලංකයට වැටිච්ච පරාග කණිකාව ඩිම්බය ගාවට යන්න ඕන ඩිම්බේ ගාවට යන්න ඕන හරි මේ ක්ලියර් කරගමුකෝ අපි මේ බලන්න ඔන්න දැන් මෙතනින් අඳින්නද පොඩියට අඳින්න හරි ඕන්න දැන් තියෙනවා මේ තියෙන්නේ කලංකය මෙන්න තියෙනවා ඩිම්බ කෝෂය මේක ඇස්සේ මෙන්න තියෙනවා ඩිම්බයක් එක ඩිම්බයයි තියෙන්නේ කිමුකෝ අපි හරි හරි මෙන්න කලංකය උඩ මං ඇඳා දැන් හරිනේ කලංකය කීලය ඩිම්බ කෝෂය ඇස්සේ ඩිම්බ තියෙනවා හරි දැන් පරාග කණිකාවක් මෙන්න එනවා හරි මෙන්න මේ පරාග කණිකාව මෙතන ඇවිල්ලා වැටෙනවා මෙතනට වැටෙනවා පුතේ ඒකට මොකද්ද කිව්වේ ඒකට කිව්වේ පරාගණේ එකදී පරාගණේ ඒ පරං කලංකේ මත් තැන්පත් වීම පරාගණේනේ හරි එතකොට මේ තමයි මේ එන එක මොකද පුංජන්මාණු ද ජායාජන්මාණු හේවත් ඩිම්බේ කොහෙද තියෙන්නේ මේකේ ඇස්සේ හරි එතකොට දැන් මෙතෙන්ට වැටෙන එක අපි දන්නවා හරි මෙතෙන්ට වැටෙන එක අපි දන්නවා හරි දැන් ඊළඟට මොකද වෙන්නේ ඊළඟට වෙන වැඩේ තමයි මෙන්න මෙතෙන්ට වැටෙන මොකද්ද අපේ පරාග කණිකාව එහෙම නැත්නම් පුංජන්මාණුව පුතේ මේ කීලයේ දිගේ පහලට යනවා පහලට ගිහිල්ලා හොයා ගන්නවා ඩිම්බය
අන්න ඩිම්බේ න්‍යෂ්ටියත් එක්ක එකතු වෙනවා මේ පරාග කණිකාවේ එහෙම නැත්තම් පුංජන්මානුවේ න්‍යෂ්ටිය එකතු වෙලා තනි සෛලයක් හදනවා පුතේ ඒකට තමයි කියන්නේ යුක්තාණුව කියලා මේ ක්‍රියාවලියට අපි කියනවා සංසේචනය කියලා සංසේචනය කියලා කියනවා බලන්න මේ කියන උඩ කියන කතාව පරාගණයේදී පුෂ්පයක පරාග එම පුෂ්පේම හෝ එම විශේෂයේ වෙනත් පුෂ්පයක කලංකේ මත තැන්පත් වෙනවා හරි අපි ඒක දන්නවා එම පරාග කලංකය මත තැන්පත් වූ පසු කලංකය මත ඇති සීනි ද්‍රාවණය නිසා උත්තේජනය වී පරාග පොරෝහණය ආරම්භ වේ. දැන් පුතේ මෙතනට දැන් මේ පරාගය ඇවිල්ලා වැටෙනවානේ. වැටුණාට පස්සේ මේ කලංකය මත තියනවලු පුතේ සීනි ද්‍රාවණය. මෙන්න මේ සීනි ද්‍රාවණය නිසා මේ පරාගය උත්තේජනය වෙලා ඌට නිකන් අමුතු හයියක් ඇවිල්ලා උත්තේජනය වෙලා පරාග නාලයක් හදනවා. ඒ කියන්නේ බටයක් හදනවා පහළට. හරි? බටයක් හදනවා දැන් මෙහෙම බටයක් හදනවා පහළට මෙහෙම හදනවා පහළට මේ පරාගේ හරි මේ නිල් පාට තියෙන පරාගේ කියලා හිතන්නකෝ මේක නිල් පාටයි කියලා හිතන්නකෝ හරි එතකොට මොකද මූ කරන්නේ මෙහෙම කීලේ දිගේ හෝම බටයක් හදනවා හරි පරාග නාලය කියලා කියනවා පුතේ මේ බටේට මේකට අපි කියනවා මොකද පරාග නාලය කියලා කියනවා හරි දැන් ඔන්න දැන් මොකද වෙන්නේ පරෝහණය පරෝහණය වල කියන්නේ මේ මේක මෙහෙම දිගට බටයක් හදනවා. දැන් මේ කියන්නේ එක මේ පරාග පරෝහණයේදී පරාග නාලයේ කීලයේ ඔස්සේ වර්ධනය වී ඩිම්බ කෝෂය තුල ඇති ඩිම්බය වෙත ළඟාවේ. හරි. මෙහෙම දිගට බටයක් වගේ වර්ධනය වෙනවා. හරි. ඒකට කියනවා පරාග නාලය කියලා. හරි. කීලයේ දිගේ වර්ධනය වෙනවා. ඩිම්බ කෝෂයේ ඩිම්බ තියෙන තැනටම වර්ධනය වෙනවා. ඊට පස්සේ පරාග නාලයේ මැදින් ගේනවා පරාග කණිකාව. න්‍යෂ්ටිය අරගෙන එනවා. පරාග කණිකාව තිබ්බ නැෂ්ටියේ බටේ දිගේම අරගෙන එනවා ඩිම්බේ ගාවට. හරි ඩිම්බේ ගාවට එනවා. හරි. එහෙම ඇවිල්ලා ඩිම්බ නැෂ්ටියත් එක්ක මේ ගෙනාපු පරාග කණිකාව එහෙම නැත්තම් පුංජන්මානුවේ නැෂ්ටිය එකතු වෙලා යුක්තාණුව හදනවා. ඒක තමයි සංසේචනය. ඒක තමයි සංසේචනය. හරි. හරි. අපිට බලමු අපිට නැද්ද වීඩියෝ දර්ශනයක් වගේ එකක්. ආරයිට් රයිට් මේ තින් මේක ඉගෙන ගමු මේ මේක මේ ගොඩක් කැලි තියෙනවා අපිට එච්චර ඕනේ නැහැ අපිට අවශ්‍ය ටික ඉගෙන ගමු අපි ඔන්න ඔයාලා ලස්සන්ට ඉගෙන ගන්න හරි හරි දැන් මෙන්න තියෙනවා පරාග දානිය මේ තියෙන පරාග දානියනේ පුතේ හරි මේ තියෙන රේණුවක් එහෙම නැත්නම් මේ තියෙන පූමාංගය පූමාංගයේ උඩ කෑල්ල පරාග දානිය හරි පරාග දානිය ලොකු කරලා ගමු රයිට් මෙන්න පරාග දානිය රයිට් පරාග දානිය ඔන්න ඒකෙන් පරාග එළියට එනවා පරාග එළියට එනවා ඔන්න ඔය පරාග මොකක් හරි කෘමියෙක්ගෙන් හරි සූලඟෙන් හරි ජලයෙන් හරි මොකකින් හරි ඕන්න ගිහිල්ලා පුතේ වැටෙනවා කොහෙටද කලංකය මත මෙන්න මේ මෙතන කලංකෙමි ඔන්න දැන් මේ කලංකේ මතට වැටෙනවා කලංකේ තියෙනවා පුතේ සීනි ද්‍රාවණය අන්නේ සීනි ද්‍රාවණය නිසා මේ වැටිච්ච පරාග කණිකාව නාලයක් හදනවා මේ තියෙන්නේ නාලේ මේකට කියනවා පරාග නාලය කියලා මේ පරාග නාලයේ පුතේ මේ කීලේ දිගේ පහළට වැඩෙනවා. දිගේ වැඩෙනවා. මේ තියෙන මේ පරාග නාලයේ මේ තියෙන මේක දිගේ පහළට වැඩෙනවා. අන්න එහෙම වැඩලා පුතේ මේකේ ඇස්සේ තියෙන න්‍යෂ්ටිය මේ පරාග කණිකාවේ තියෙන න්‍යෂ්ටියක්. අන්නේ න්‍යෂ්ටිය ඩිම්බයක් හොයාගෙන ගිහිල්ලා ඩිම්බේ න්‍යෂ්ටියත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා පුතේ යුක්තාණුව කියන තනි සෛලය හදනවා. හරි යුක්තාණුව කියන තනි සෛලය හදනවා. ඉතින් අන්න එහෙම තනි සෛලයේ හැදුවම තමයි පුතේ අපි කියන්නේ සංසේචනය වුණා කිය. සංසේචනය වුණා කිය. හරිනේ පුතේ. හරි. එහෙනම් ඔක තේරුම් ගන්න ඕන ඔයා.